උතුම් පුන් පොහෝ දිනේ ඔබ වෙත ගෙනෙන ධර්ම දාණය බරු ජාතකය සිහියෙන් යුතුව අසා බලා ඒ උතුම් අරුත් අවබෝධ කොට ගන්න. හෙළ දෙරණේ වර්තමාන පාලකයන් සිදු කරන්නේද පෙර භාග්‍යවතුන් වහන්සේ විසින් නොකළ යුතුයයි අවවාද කළ ඒ කර්මයම නොවේද? ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසන සමයේ පින්වත් කොසල් රජුගේ සිහියේ ඉපදීම පිණිස දේශනා කරන ලද බරු ජාතකය මෙසේ වේ. අප භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ලැබෙන දාන සත්කාර අවක සැලකිලි දැක අන්‍යාගමික තීර්ථකයන් මෙසේ සිටෝය. මේ දානමාන ආදී ලැබෙන්නේ ජේතවනාරාම භූමියේ භූමි ලාභය නිසා බව ඔහු සිටෝය. අප මෙහි තීර්ථකාරාමයක් ඉදි කරමු. නමුත් රජුරුවන්ට නොදන්වා තීර්ථකාරාමයක් ඉදි කරමට යමින් භික්ෂුන් වහන්සේලා එයට පස්තාවක් නොදෙන්නේ යයි කපට සිත් ඇතිව කොසල් රජතුමා වෙත ගොස් කහවණු ලක්ෂයක මුදල් අල්ලසක් ලබා දී තීර්ථකාරාමයේ ඉදි කිරීමට කිසිඳු අවුලක් නොකියන්නේයි කොසල් රජු සමග ගිවිසාගත් තීර්ථකයෝද කපට සිත් ඇතිව බොහෝ වඩුවන් එකවර රැගෙන විත් ජේතවනාරාමයේ පිටිපස්සේ තීර්ථකාරාමයක් හැදීමට පටන් ගත්. භාග්‍යවතුන් වහන්සේද ආනන්ද ස්වාමීන් වහන්සේ කැඳවා මේ කුමන අරගලයක්දැයි විමසූහ. උරු දැනගත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරවා කොසල් රජතුමා වෙත පණිවිඩයක් යැවූහ. එක ආසන්නයේ හෝ එක මගෙහි සිද්ධාස්ථාන දෙකක් පිහිටුවීම ගැටලු කෝලාහල ඇතිවීමට හේතුවක් වන බව කල ජනයා හොඳින්ම දැනගෙන සිටියේය. හේතුව නිසා කුලසිරිතක් වශයෙන් එක මගෙහි හෝ එක ආසන්නෙහි සිද්ධස්ථාන දෙකක් වීමට ජනයා නොපෙළඹුණේය. ඒ බව හොඳින්ම දත් කොසල් රජතුමාට පණිවිඩයගෙන ආ භික්ෂුන් වහන්සේලාට කියන්නට කිසිවක් නැතිවිය. එහෙයින් තුමා රජවාසලේ නැති යන්න භික්ෂුන් වහන්සේලාට දැන්වූහ. ඒ පුවත භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට දැන්වූ විට භාග්‍යවතුන් වහන්සේ කොසල් රජතුමා අල්ලසක් ලබාගෙන ඇති බව හොඳින්ම දැනගෙන අග්‍රශ්‍රාවක ස්වාමින් වහන්සේලාව පණිවිඩය දැනුම් දීමට පිටත් කරන ලදහ. පතත් පිළිතුර රජවාසල නැතිය යන්නයි. පසු දවසේ භාග්‍යවතුන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා කැටුව රජවාසලට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ නමක් දනාවක් නැතුවම රජවාසලට වඩින්නේ නම් ඒ රාජ්‍ය තෙදගන්නනට බව කොසල් රජතුමා මනාසේ දැන සිටියේය. එබැවින් වහා උඩුමහලින් බැස භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයා පෙරමගට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ඇඳ අතටගෙන පිටිගාවට වඩම්මවා දානමාන ආදියෙන් සංග්‍රහ කොට එකත් පස්ස සිට කරුණු විමසුවේ. මහ රජතුමනි, අල්ලස් බලෙන් පෙරත් රජදරුවන් තාපසවරුන් දෙපිලකට විදවීම නිසා රාජ්‍යම විනාශ වී ඇත යනුවෙන් වදාරා බරු ජාතකයේ වදාළසේක. පෙර බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුත් රාජ්‍ය කරන කාලේ අප මහා බෝධිසත්වයන් වහන්සේ 500ක් තාපසවරුනට නායක තාපසෙක් වුණසේක. වස් කාලේ බරණස් නුවරට පිටිසුගා වැඩ උතුරු දිග වාසල අසල නුගගසක් මුල වැඩ සිටිසේක. ඒ කාලයේදීම තවත් තාපසවරු 500ක් ලුණු ඇඹුල් සෙවීම සඳහා බරණස් නුවරට පැමිණ දකුණු වාසල අසල නුගගස් මූලයක රැඳී සිටියහ. එසේ උන් තාපසවරු වස්සාන කාලයේ අවසන් වීමත් සමගම නැවතත් හිමාලය බලා පිටත් වූහ. දෙවන අවුරුද්දේද මෙසේම පිටිසුගා වැඩියමුත් දකුණු දොර වාසල අසල පිහිටි නුගගස කඩාගෙන වැටුනි. එහෙයින් ඔහු උතුරු දොර වාසල පිහිටි නුගගස පාමුලට ගියෝය. ඒ වෙලාවේ උතුරු දොර වාසල අසල පිහිටි නුගගහි කලින් සිටි තාපසවරු පිටිසුගා වැඩ ඒ ස්ථානයට පැමිණ අප පළමු මුරේ වැඩ සිටි නුගගස පාමුල ඉන්නේ ඇයිදැයි ඇසූහ. එවිට අනිත් තාපසවරු කියන්නේ අපි මුලින්ම පැමිණෙන සිටි නිසා අපට මේ මුල අයිති යන්නයි. මෙය අවසානයේදී දබරයක් බවට පත්විය. ඒ රජතුමාටත් සැලවිය. එවිට රජතුමාගේ තීන්දුව වන්නේ පළමු මුරේ සිටි තාපසවරුන්ට මේ වෘක්ෂ මූලයේ අයිති බවයි. එකල පෙරමුරේ දකුණු වාසල පිහිටි නුගගස පාමුල හිටි තාපසවරු රජතුමාට පෙර සක්විති රජවරුන්ට අයත්ව තිබූ රාජ්‍ය කළා වූ රත්තරම් මැදිරියක් අල්ලසක් වශයෙන් ලබා දී ඒ තීරණය වෙනස් කළහ. එකල කුලසිරිතට අනුව
රජතුමා ඉතා වැරදි තීන්දුවක් දී ඇති බැවින් දබරය තවත් දැඩි විය. අවසානයේදී අපවැනි මහණ වූවන් විසින් මෙසේ කටයුතු කිරීම වැරදියයි දිවසගෙන හිමාල වනයේට නැවතත් වෙඩිය. තාපසවරුන්ට මෙසේ අසාධාරණකම් කරන ඒ රජතුමා කෙරෙහි කෝපයට පත් වූ දෙවියෝ ඒ නුවර නසන්නට මහා මූදු වතුරක් යෙවුවහ. යොදුන් 300ක් විශාල ඒ නුවර මූදින් ගිලගෙන විනාශ විය. එකල ඒ ශාස්ත්‍රූ වශයෙන් නිපදුනේ මෙකල බුද්ධ වූ තමන් වහන්සේම බව අප මහා භාග්‍යතුන් වහන්සේ කොසල් රජතුමාට බරු ජාතකය වදාළසේක. රජතුමනි, එක් රජෙක් කළ අධාර්මික ක්‍රියාවක් හේතුවෙන් මුළු නුවරක්ම නැසී ගියහ. ඒ නිසා ඡන්දය හෙවත් කැමැත්ත නිසා ඔය වැනි අගති ක්‍රියාවන් කිරීම නුසුදුසුයයි දේශනා කළසේක. එසේ රාජ්‍යයන් පවා සුරකීමට කටයුතු කළ උත්තම භාග්‍යවතුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ වෙමු අප. උන්වහන්සේ තුන්කල් බලාම ලබා දුන් ඒ අවවාද අනුශාසනා උපදේශය ඔසල කිලිමත්තු මගහැර ඔබ අප යන්නේ විනාශයටම නොවේදැයි මදක් සිතා බලන්න.